පින්නතුනි මේ දේශනා මාලාවේ මේදිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ සාරිපුත්තයන් වහන්සේගේ පරිනිර්වාණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන චුන්ද කියන සූත්‍ර දේශනාව මෙ චුන්ද සූත්‍රය ඇසරු කරගන සිදුකරනු ලබන නමවැනි ධර්මදේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදුකරුණු ලබන්නේ. අවිනි ධර්මදේශනාව නිමා කරනකොට. අපි අන්තිමට සසිහිපත් කරමින් හිටියේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට අන්තිම වතාවට වන්දනා කරලා සාරිපපුත්්‍යයන් වහන්සේ සැවැත් නෝරින් නික්මෙන් අයිසූදානං වෙන්නේ සාරිපුත්‍යයන් වහන්සේ පිරිනිවනට වඩින බව දැනගත්ත. ලක්ෂ ගනන් කෝටි ගනන් සැවැත් නුවර මිනිස්සූ. විලාප කියමින් අඩාඩා ඇවිල්ල නගරත් දවාරගාව පිරිලා නගර දරවල් ඉඩමද. නොෙක් විලාප කිය උන්වහසගේ පිටිපස්සෙන්ගෙන මිනිස්සුන්ඩ සාරිපපුත්තයෙන් වහස කතා කර කියන්නේ. සබ්බේ සං අනතිකමනීයෝ ඒ සමක්ගෝ සඳහන් කරන කිසිවෙකුට මගහරින්ඩ පුළහන් වෙන කාරණාවක් නෙමෙයි මේ මාර්ගයේ. මොන මාර්ගයේද මරණේ නෙමති ගමන කාටවත් මගාරින්ඩ පුළහන් දෙයක් නෙමෙයි ඒ නිසායි මරණේ මටත් සාධාරණයි. කාරණාව පැහැදිලි කරමින් ඒ අයට කරුණු පැහැදිලි කරනකොට මේ අත් හැරීම කියන කාරණාව කොයි තරම්ද කියන කාරණාව පැහැදිලි කරන්නන්න අපි අස්සක කියන ජාතක කතාවන් සාකච්ඡා ක ද අත්සක ජාතක කතාවෙන් කියන්නේ මේ ජීවිතයේ තියෙන සියලුම බැඳීම් මේ ජීවිතය විතරමයිති තවත් ජීවිතයකට අපි යනකොට මේ බැඳීම මොක්කොම ඉවරයි එතකට තියෙන වෙනත් බැඳීම් තව ඒ අලුත් බැඳීම්වලින් පරණ බැඳීම් ටික වැහිලා අත්හැරිල තින්. කියන කාරණාව සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමමා කරට ද. ඉතින් අස රජිරුවන්ගේ බිරිද මරණයට පත් වෙලා ගෙහිල්ලා ගොම ගොඩක කරුමිණියෙක් වෙලායි පදිලා. මහබෝසතානන් වහසේ ඒ භවාස්සකරජිරුවන්ට ප්‍රකාශ කරලා ශක්ෂය සහිත ෝප්පු කළා මේ ගොමකුරුමිණිය වෙලා ඉන්නේ උපරිදේවය තමයි බද පෙරජීවිතේ රැස් විහිදෙන ශරීරය උපරිදේවයට තියෙන්නේ. මේ ජීවිත එයටනෙකොට ගොමගොටක හුමි ති අපි නිතරම කතා කරන කාරණාව. මේලෝකෙෙන් මරණයට පත්තෙන කෙන අනිවාරයම තව තැනක උපදිනව. උපදින තැන සුගතියද දුගතියද කියලා දන්නේ නෑ. උපදින තැන සුගතියක් බවට පත්කරගණ්ඩ ඕන නං ඔවුන් විසින් මොනවද කළ යුත්තය කියන කාරණාව. බොහෝ දේශනාවල්ල දි මතක් කලා වගේ නැවත මතක්කලො සීලේ. උපදින තැන තීරණය කරන්නේ සීලය. පුණන්ට පස්සෙ ලැබෙන දේතීරණය කරන්නේ දානේ අපි ජීවිතයත් කවදද කොතනද දන්නේන එනම් හැමවෙලාම අපිගාව තියන්ඩෝන සීලේ හොඳ තැනක උපදදින්න බලාපරොත්තු වෙනවා ඉතින් අසකරජිරුවන්ගේ බිරිඳ ලඟත් තමන්ගේ රූපය පිළිබඳව තදින් ඇලීමක් තිබුණ ලස්සන රූපය ගැන අඇයට ලොකු ඇලීමක් තිබුණ බැඳීමක් තිබුණ සිල්ගුණ සම්පූර්ණ කලාන්න මේ රුවලස්සන කරගන්න තමයි හැමේලා මුත්සාහ කල්ලි ි පෙ ැල්ල හිල්ල ගොම ගොට කරුමියක් පෙලවපදින ඒයිහොඳ ැක ඇඩ සිල්තිබන නෑ. එදට අස්සක රජරුව සම්බන්ධයෙන් කාරණාව පැහැදිලි කරනකොට. මහ ෝසතන් වහන්ේ රජරුවන්ට පෙන්නවා මහරජ දැන් තේරුම් ගත්තද මේ ඉන්න උපරි කිය. ඔය ඇයම මනුස්ස භාසාාවයම කතා කරලා කියනවා මං අස්කරජිරුවන්ගේ බිරිඳ කිය. අස්සක රජරුවන්ට ගේිය ජීවිතය මොන තරන් ෙංගතුද කියන කාරනාවත් තැයි කියනවා මහබෝසතණන් වහන්ස යහනවා. එදා තිබුණ ලැගතතුක ම අදත් තියනද කිය. ඇනවා නෑ ඒලෙ ගතුක මතිබුණ ඒජීවිතය විතරයි. දැම් මට යෙනෙ අලුත්ජීවිතයක්. දැ මට තයන අලුත් බැඳීමම්ටික් පරණ බැඳීමිවරයි. එතන ඉන්න අනි කුරුමිය පෙන්නලා කියනවා. මේ තමයි මගේ දැන්ස්වාමයාා. ස රජරුවන්ගේ බෙල්ල කපලා එතනින් ගලන ලේ අරගෙන මගේ කුරුමිනිස්වාමයාගේ පාද හෝ දන්නඩ දැම්පුළුහන් කියලකිවවා අසක රජිරු ගොඩ ක කිරුණ එක කතාවක්ක රජිරුව තාමත් මැරුණ දහේටත් බොහම ලෙ ගත්ව හි මේ කතාවේ මොකදිටම කියන්නේ මේ ජීවිතයේ තියෙන බැඳීම් ටික මේ ජීවිතය විතරයි. අපේ කෙනෙක් මැරුණ කියලා අපි කෙස් විසරවාගෙන කෑකෝ ගහගෙන සිහි නැතිවෙනකං කලාන්ත වෙලා වැටෙනකම් අන්නන මලකන්දට ඇහෙෙනවද අපි අන්න්නනවා ඔහුගේ මරණය ගැන අපි මෙහෙ අඩන්නකොට ඔහු වෙන ලෝක ඉපදිල අලුත් බැඳීම්ටිකුත් හැදිලා එන මෙහැතියන මලකන්දට ඇහෙන්නෙත්නෑ අප අන්න බව. අලුත් ජීවිතයක ඉපදිච්චි කෙනට ඇහෙෙන් ෙත්නෑ අපි අන්න බව නමුත් මේ මරණය කියන මාර්ග නවත් අන්ඩත් බෑකාටව එ කාට ඇහෙන්ඩද මේ අන්න මට හිතෙන්නේ ධර්මය පිළිබඳවතියේ අනවබෝධ නිසාමන්න නෝක මලකන්දට ඇහෙෙන්න්නෙත් නැත්තන් මේ අත්හරනකොට ඔහු වෙන තැක ඉපදිලානං ඒපදිච්ච කෙනට ඇහෙන්නෙත් නැත්තන් මේ ඇඩිල් කාට අන්න ඇහෙෙන්ට දන්න ධර්මය තුළින් තේරු ගන්ඩ තරයි තිය. අන්නඒ එක නිසා පන්නතින අසක රජරුවන්ට මේ කාරණාව පැදිලි කරලා දුන්න. අසක රජරුව තමන්ගේ රාජපුරුෂයන්ට නියෝග කලා වහම ූපරිගේ දේහේ වල්ලන්න කිය එක රජ මාලිගය නරක් නොන්ඩ තැන්පත් කරගෙනින් වහමල්ලන්න කියෙකිවා. මහබෝසතන්න් වහන්සේ ශෝකය එතුනී කරන්න රජිරුවන්ට අවවාධක. නියම විදිහෙට රාජ්‍ය පාලනය කරන්නේ කොහොමද කිය කියල දුන්න. දස කුසල කර්ම පතයන් සමාදන් වෙලා. දස පුුණයක් ක්‍රියාවේ නියදිලා නියලිලා කටයුතු කරන්න මහබෝසතන් වහසේ රජිරුවන්ට කියල දුන්න. පෙන්න්නතුනේ මේක තමයි ජීවිත දෙක කතාව. ගියාත්ම රජ ිසව මෙත් ගොම ගොටක රුිනී. ඒ ජවිත දෙක වෙනස අද මනුසලෝක මෙචර ලස්සට ඇඳල පළැඳලා කෑම කාල සතුටු වෙලාපි පංචකාමයඇත්තක ජීවත්වයෙනවා සමහරලාට මෙහෙ මැරුුණ හම වැසිකිිලි වල පනුවෙක් වන්න බැරිකක් නෑ මදුරුවෙක් වෙලා උපදට බැරිකක් නෑ මහපොවැයට ගැඩවිල්ලෙක් වෙන්න නෑ කියන්න පුළහංකමක් පුළහංකමක් නෑ ඒක නං මේ සංසාරය හැටි. ඒ සසර තේරුම් අරගෙන සසරයෙන් මිදෙන්න්ඩ වැඩ කරන්න. ට මග කිය ලද ක් ස්තර න් හස ෞවතුරා බදුරජාණන් වහස විතරයි නමු ත ි තා ම ඒ මාර්ගයට අව තරන ුනාද ැද කියන ප්‍රශ්යට තමන්ම යුත්තර හයන්ටුවන්. නමු අස්සක රජිරුවන්ට මහ ෝස තනන් වහස කරුණු කියල න්න බෝසතාාන් වහන්සේට අනුව පිළිපදින්ට රජරු තීරණය කළ පින්නතුන. අස්සක රජ්ජරූ මේ අත්හැරීම ගැන හරියට තේරුන් ගත්තින. පරිගේ දේහය වලන්න්න කිය නියෝග ලාට. රු වත් කාන්තාවක් විිසෝ බවට පත් කර ගැඩිය දෙනවා එති මෙන්න මේ කාරණ වංගින් අපිට මනාව බොහෝ කරුණු අවබෝධ කරෙව්වත් සංසාර ගැන කියනවා දැන් තියෙනවනං සැපය ඒ දැන් තියෙන සැපයෙන් පරණ දුක වැහිලති හිතල බලන්නකු පින්නතුන තවත් බැඳීමකට අපි අහුවෙනවනං දැන්තියන සැපයෙන් කලින් තිබන සැපේ වැහිලලා යනම් කලින් තිබුණ දුක වැහිලලා යනවනේ දැන්තියෙන සැපයෙන් කින්තිය තිබුණ සැපය වෙහිලය න මේ අලුත් බැඳීමත්ක් ඒවගේම දැන්තියෙන දුකත් එක්ක කලින් තිබබ දුකාමතක වෙලා යන නිකං හිතන්න්නක මේ ජීවිතයම කොහොමද කිය පහුගිය දවස් වල අපේ ජීවිතය අපි මූුණ දීපු නොයෙක් හැලහැපීමක්ක ඔබම හිතන්ඩ ඔබට කීයක් තැංගොල දුක හිතුන්නද කිය නමුත් තව දවසක පවුලේ සමීපතම ඥාතියෙක් අපින් සමුගත්තත් අර පරණ දුක් ඔක්කොම මේ ඥාතියා අහිමිවේ දුකෙන් වැහෙනවන්නේ දැම් ප්‍රධහන දුක බවට පත්වන්න ඥාති අහිමි ච්චේ. ඒවගේ ඒවගේ හැම වෙලාම අලුත් සැපෙන් පරණ සැපයට යන. අලුත් දුකෙන් පරණ දුක යට ය ගියාත්ම විඳපු දුක් මොනවද කියලා දැ මොකව දන්නෙත් නෑ මේ ජීවිතයේ තියන අලුත් දුට්ටික. ග්‍යාත්ම විඳපු සැප මොනවාද කියලාදන්නේ නැහැ මේ ජීවිතයේ තියෙන්නේ අලුතෙන් හම්බෙච්ච සැපට සැප ප්‍රමාණය අ එක නිසා. මේක තේරුම් ගණ්ඩ බැරුව තමයි මේ සංසාරය මේ තරන් අපි ප්‍රමාද වෙලා ති මේක හරියට අවබෝධ වනාන මෙච්චර කල් මේ සංසාරය ඇවිඳන්ට හේතුවක් න පහුගිය ජීවිතය අපි වෙනමම පිරිසට ඇලිල බැඳිලා හිටිය. ො මේ පිරිස කවුරුවත් හිටිය නෑ වෙනමම පිරිසක් එක බැඳීමක් අප පිට තිබුණඒ එහෙම නං. ඒ බැඳීම්ම ලොකු සැපත් තිබුණ නෑ එදා වෙනමම පිරිසක් එක අපි ඇල්ලිල හිටියට ඒ ඇලිම් බැඳීම්වල ලොකු සැපක්තිබනේ ලොකු සැපක්තිබන නෑ බොහෝසේ දුක්ම තමයි විඳලතියෙන්. ඒත් දැන් ඒ කාලෙ වඳපු එක දුකක්වත් මතකද දරුූ අකාලේ මැරිලගි ල්ල දුක්වින්ද. ස්වාමයා අදාලගේපපු හින්දා දුක්වින්ද. බිරිඳ දාලගේපු හිඳද දුක් වින්ඩ ්‍රරංග්‍රීද මුතු මවැනික් හොරහතුරුගත්ත නිසා දුක්වින්ද. පහුගේ ජීවිතය එහෙම විඳපු තරන් නිමක් නෑ. හැබැයි දැ ඒ එකක්වත් මේ අලුත් ජීවිතයේදී මතක. නමුත් පින්නතුන අලුත් බැඳීම කදාගෙන ඒ අනුව බොහෝම දුක්විදින. පෙරජීවිතවල බැඳීම් නිසා වඳපු දැම්මතක නෑ මේ අලුත් ජීවිතෙන් දැන් අරියට දුක් ගොඩක්ති. දැන් මේ දුක තුළ අතරමං වෙලා ඉන්නවා මිසක් පරණ දුක ගැන කිසිම කල්පනාවක් අපිට නෑ පරණ දුක ගැන අපි දන්නෙත් දන්නෙත් නෑ. දැනුත් අපේ කවුරු හරි මරු නහම අපි හරියට අඩනාව වැලපෙන. නමුත් මැරුණ කෙනට එකක්වත් ඇහෙන්නෙත් නෑ දැනන්න ත්න. හුහෝ ඇය මෙතන අතහැරල ගිහිල්ල අලුත් ජීවිතයක් පටන් අරගෙන අලුත් පිරිසක්ක ඒ අලුත් ජීවිතයේ දුක සැප විඳ විඳන්න. නමුත් අපි තාමත් ඔහු සිහිපත් කර ඔවුන් සිහිපත් කර කර අපිතාමත් දුක්කද. ඉනති්‍ර මේක තමයි මේ සංසාරය හැටි. අඒ එක නිසා ඒ සංසාරන් මිදෙන්ඩ කිසියම් හේතුවක් අවශ්‍යයයි මේ සංසාරීෙන් විිදෙන්ඩ. මොකක් කරි හේතුවක් අවශ්‍යයි. නමුත් මෙන්න සංසාරයේ ඒකාන්තයම දුකයි කියල බුදුරජාණන් වහසේ කවදාවත් අපිට දේශනා කරන්නේ දේශනා කරන්නේ නෑ. සංසාරෙන් මෙදෙන්ඩ ඕනෑක ඇත්ත. නමුත් සංසාරයේ සදහටම සම්පූර්ණයම දුකයිද. ඒම කිවත් මති්‍ය දෘෂ්ටියයක් නැ පින්නතු. අපි හිතෙන සංසාරය සම්පූර්ණය දුකයි කිය සම්පූර්ණයෙන්ම දුකයිනං අපි මේ ජීවිතයට ඇලිලයින්නේයි සම්පර්ණය දුකයින අපට එපාේ නව. එපවිෙන් නෑලි මිනිසුමේජීතයට කැමතින්නේ සහරු ආය මැල්ල මනුසෙක් වන්න කැමති නැද කැමති සමරු ආය මරල දෙවක් වන්න කැමතින කැමති සම්පූර්ණයෙන්ම දුකයින අපි එතන කොහොමත් අත්හරිනවන නමුත් අපි මෙතෙන්ට මෙච්චර ඇලිලා ඉන්නේ සම්පූර්ණයෙන්ම දුක නැතිහින්ද. සම්පූර්ණෙන්ම දුක නෑ හැබැයි වැඩිපුරතියනේ දුක හිතල බල්ඩ කාරණාව කොහොම එහෙමේද කියලා ඒක කියන්නේ අපේ ජීත ලබේ සැප විඳින්නම නැද්ද මේ ජීවිත සැප විඳිනවන්නේ සැපට අපි ඇල්නවන්නේ නමුත් පිනතන සැප තියෙන්නේ ටිකයි. වැඩිපුරතියෙන්නේ බැඩිපුරතියන්නේ දුක ඕක භාගිතුන් හස පැදිිකර හරි ලසන උදාහරණය තියන තුවාලයක්ක් තියන ඒ තුවාල ලේ සැරවලින් පිරිලතියන්න. ලේසරවෝ පිරිල තියෙන ලොකු තුවාලයක් කොච්චර වේදනයිද කියල අපි ජීවිතයේ සහල්ලට අදකල තියන. තුවාලේ මැද්ද අතගෑවෝ අපට හිද ඇද බෙද්දහන් අහරම මෙ පිහින කොට අපි හිද ඇද එන මැද්දි දුකයි හැබැයි. තුවාේට නිය පොත්තය කහනකොට කොහොමද දෙනන්නේ සැපක් නෙමේ තුවාලට අත තිබ්බොතරි දෙනවා තුවාේ මොකින් හරි පිහ දැම්මොත්්‍රරි දෙනවා එතො මේ තුවාලේ වැඩිපු්‍රම තියන රිදෙන කොටස නමුත් තුවාලෙ කටාග මවාග නියෙන් කහනකොට දැනෙන්නේ සැපය වැඩිපුර තියන්නේ දුක පොඩි ප්‍රමාණයක තියන්නේ සැප සංසාරෙත් ඔය වගේ තම වැඩිපුර තියන්නේ දුක ස්වල්ප වූ සැපක් තියෙන ඔබ මම අපි හැමෝමල් මේ සංසාරයට ඇලිලා ඉන්නේ අන්නේ ස්වල්පූැ සැපයි දීර්ග කාලීන දුකයි තාවකාලික සැපක්තිය. ඉ තාවකාලික සැපක්තියෙන නිසා සංසාරය ඒ කාන්තයම දුකයි කියල කියන්න දුකයි කියල කියන පුළහංකමක්න අනේ නිසා සතර අපායේ තියෙන දුක හිතුව හම පින්නතුන මේ තියෙන සැපෙන් ඇති වැඩක්නේ නරක තිරිසං ප්‍රේතසු මේකම අපායකවත් සැපතියෙනවාද නිරේ පදිච්චාහම එකක් දිගට පිච්චෙන්ඩ තමයිතිය. ඒවගේ එක දිගට පෙතිපෙති කැපන්ඩ තමයි තියෙන පිච්චෙනව කැපෙනවා අවුදු කෝටි ප්‍රකෝටි යනම් මද වන්නතිය අනික මේ අපි පිහයින් කපනකොට වගේගේ දුකක්්ද තියෙන්න්නේ. අපිට මනුස්සලෝකෙ හම්බෙලා තියනෙන පිහි අවලින් කපනකොට දැනවා නන් දුකාක්. ඊට වඩා හරි දරුණු දුකත්තමඒ හිදිදැන්නේ. මනුස්සලෝක ගින්දරට වඩා අත්තිශයින්ම දරුණු ගින්දරක්න නිරේයිති නිරා ගින්දරත් එකක කල්පනාහ කර හම අපේ ගින්දර හරියට නිගන් සිී ලසයියෝගේ. එවුනට අපි දන්න අපේ ලෝකි තියෙන ගින්දර මොන තරන් සැරයිද කියල්. ඇයි පිනතින අරයික. ධර්ම කතාවක සඳහන් කර නොමේ කාරණාව. මිගලන්තිකගේ කතාාව. මිගලන්තික කියන පුද්ගලයා රාතන් වහන්සේ මගින් අහනවා ස්වාමීණයේ. අපේ ගින්දරමට පෙන්න්න බැරිකේ රහතන් වහස කියනවා ගින්දරනම් පෙන්න්නට බැහැ නහසරපු ගිින්දර පෙන්න්නට වැරිකමක් නැහැ නමුත් මේ වෙලා විගින්දර පෙන්න්නන්න බැහැ අවශ්‍යනං නුබට නිරේතියෙන ගිනි පුරක් පෙන්න්නන් කියල කියන ගිනි පුරුව අපි දැකල තියෙනවන්නේ රහතන් වහන්ස කියෙන විශාල අමු දැවකඳන් ගොඩක් ගොඩ ගහන්න කියලා. අමු මෙයා විශාල දවකඳක් ගොඩ ගහනවා. ගේල කියනව ස්වාමිනිි හරි කියලා රහතන් වහස කියෙන එහන දවගොඩ දිහම ොදට බලාගන්න කියට හ දැන් දෙදවකදන් ගොඩ දිහාහ එක එල්ල බලාගෙනඉවා රහතන් වහන්සේ නිරයෙන් අරගත්ත ගිනි පුරත් තන් රධමේ ශක්තිය පාවිචිකර ලාරගෙන අර අමුකදං ගොඩට දනවා ගිනි පුරට ගිනිපුර අමුකදං ගොඩ බුඩ වැටෙනවත් අමමු කදං ගොඩ අලුවෙනවත් දෙක මේක පාරසිද් වෙන. එතකොට මනුස්සලෝගේ අමුදන් නිරාගිනි පුරකට ඒ තරංස්වල්ප මොහතකින් අලු කරන්න පුළු හන්නම් නිරේ ගින්දර කොහම වෙන ඇද. ගින්දරේ නවයි මයි පිච්චිච්ච වාරසීමාවක් නෑ. මතුවට පිච්චෙන්ඩ තියෙන වාරසීමාවකුත් න එනං සතරාපායි තියෙන දු මේ කතාකිරේ නිරේ ගින්දර ඔල තියන සැර තිරිසංලෝක තියෙන දුකොච්චරද නිමක් නැති දුක්කන්දරාව. ප්‍රේත ලෝක ඇසුරලෝක මේ සතරාපායි තියන දුකත් එක කල්පනා කරලා බලහම මනුස්ස ලෝක නුබත් මත් විදින පංචකාම සැපේෙන් ඇති වැඩක් තියනවද කියලා හිතල බලඩකු ඒ සැපේට වඩා දුක බොහොම වැඩී ඒකයි භාගිතුන් ව හස දේශනා කරන්නේ. සංසාරයේ ඒ කාන්තයෙන්ම දුකනෑ නමුත් තියෙනව නංස්වල්පවූ සැප සතරාපායි තියන දුකත් එෙක් සසන්ධනය කරහම් ඒ සැපෝලින් ඇති වැඩකුත්න. එහිද මේ සසරින් විදෙන්ඩම තමයි වීර් කළ ුත්තෙ කියෙල භාගිතුන් ව හස දේශනා කළ. සසරින් විදෙන්ඩම භාගිතුන් වහස අපිට අවවාද කලා අන්න ඒ බව රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පාර්ෂය. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ක්‍රමේයටත් මේ ක්‍රම දෙකම සූත්‍ර ගණනාවක දි භාගිතුන් වහස පැහැදිලි කරල දේශනා කරනවා. ඒ කාන්තෙම්ම දුකයිනං මිනිස්ස කිසිකෙනෙක් සංසාාරිි ටැල්ලල්න්නේෙනෙ. රූප ශබ්ද ගන්දරස ස් පර්ෂ ධර්ම කියන ක්‍රමේනුත්. රූපවේදනා සංඥා සංකාර, විඤ්ඥාන කියන ක්‍රමේනුත් භාගිතුන් වහස පැහැදිලි කරනවා. සංසාරයේ ඒ කාන්තේෙන් දුකනෑ, නත් සංහාරරි වැඩිපුරතියෙන්නේ දුක කියල නමුත් පින්තින වැඩියෙන්ම තියන්නේ දුක අල්පමාතර සැපක් මේලෝක තියනවා භාගිතුන් වහන්සේ දේශනා කරන හොඳම උදාහරණයක් අපිියර පැහැදිලි කරපු තුවාලිත් මේ දුක විස්තර කරන්ඩ පැහැදිි කරන හොඳොම උදාහරණයක් තමයි මෙ තුවාලයක් වටට නියාගින් කහනකොට දැනෙන සැපය ගැන උදාහරණන්නේ මෙ දාහරණේ මොකේදතියෙන්නේ. මෙ දාහරණය පැහදිි කරන මගන්දියය කියන සූත්‍ර දේශනා. මාගන්ධදිය සූත්‍ර දේශනාවෙන් භාගිතු වහන්සේ තවත් උදාහරණයෙ පැහැදිි කරනවා. ඇැමිතන සඳහන් කරාන්නේේ රූප ශබ්දගන්ධ රස ස්පර්ෂ ධර්ම ගැනත් රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන ගැන. මාගන්ධිය කියන ්‍රහ්මණය ලෞතුරා බුදුරජාණන් වහන්සේට දැඩිසේ චෝදනා කළ. මොකටද චෝදනා කලි බුදුරජාණන් වහන්ස කියල කියන්නේ. වෘරදි නාසකය කියලකිව. කාටද වෘදිනාසකය කියල කියන්නේ. දියුණුව නසන්න. අනුන්ගේ දියුණුව නසන්නා කියෙන අර්ථය තමයි වෘරදි නාසකය කියන වචනය තුළ තියෙන්නේ. එතට මාගන්දය චෝදනා කරනවා බුදුරජාණන් වහස කෙකෙන නුන්ගේ දියුණුවට කැමති නැති කෙනෙක් කියල. ඉති පස්ේ බදුරජාණන් වහස මාගන්දීගෙන් අහනුවවා මාගන්දයේ ඇත්තද මට වෘරදි නාසකය කියල නොව බැන්න කියල කියන්නේ. මාගන්ධය කියනවා බැන් අතමා කිය. භාගිතුන් වහසේ අහනවා. යි ගන්දිී මට බැන් මගන්දි කියයනවා මිනිස්සුන්ට මේ ඇහැකණ නාසේ දිවශරීරයයේ මේවා හම්බ වෙලා තියෙන්නේෙ මේ ලෝකෙ සැපවිදිින්. ඇහෙන් රූප බලන්ඩෝන රූප බලනෝ රූප රසවිදිනවා දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලනවා. එකක තම මාගම්දිීලගේ දර්ශනය රූප බලන්ඩෝන රූප රසවිඳින් දෝනෙ දැක්කට වඩා ලස්සන රූප හොයා ගහිල්ල බලන්ඩෝන එති මේ කතාව ඉන්ද්‍රියන් සියල්ලටම ගොුණු කරඩ පුළුව ශබ්ද හන්ඩෝන ශබ්ද රසවිඳින්ඩෝන මෙතෙක් ඇහුවට වඩා මෙිහෙරිී ශබ්ද හෝොයා ගිහිල්ල අහන්ඩෝන. ති මේ මේ විදිහට මාගන්දී කියනවා. මේ ඉන්ද්‍රියන් ලැබිලතින්න මේ ඉන්ද්‍රියන් පිනවල සතුටු එඩයි. නමුත් ඔබෝහන්ස කියන්නේ මිනිස්සුන්ට ඉන්ද්‍රියන් පාලනය කරගණඩ කියලා ාගිතුන් වහස දේශනා කරන්නෙම ඉන්ද්‍රියන් පාලනි කරන්නන්නේ දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියල කියනෙ කෙලිම් රජුවම නිවන උදෙසාම සමාධංවෙන සීලයක්. ඒ සීලයේ තියනන ඉන්ද්‍රිය සංවර සීලේ කියල අපිට සිල්ගත්තත් ඉද්‍රිය සංවරය අපිනග තියෙනවා. ඉතින් ඒනිසා භාගිතුන් වහන්සේ ඉන්ද්‍රියන් සංවර කරන්න කියනවා මාගන්දිය කියන්නේ ඉන්ද්‍රියන්ගේෙන් සැපවින්න ඉන්ද්‍රියන්ට ඉඩ දෙද කියිය. එතකට බුදුරජාණන් වහන්සේ මාගන්ධයකෙන් ප්‍රශ්නයක්කාන. ගන් මේ ඉඳුරන් පෙනවන කාවී මමත් අවුරුදු විසි නමයක්ම යෙදිලා හිටිය. මම ගිහි ගෙදර ඉන්න කාලී මට තිබන සැප, මේ ලෝකෙ කිසිම මිනිහෙකුට තිබුර නෑ කිය. සිද්ධාර්ථ මහභබෝසතාාණන් වහන්සේට මාලිගා තුනක තිබිච්ච නිමක් නැති අසී මාන්තික සැපේ. ලක කාටුවත් තිබිලනැ පින්න. ඒ සැපහ අපිට විස්තර කරන්න අපිට තේරෙන් න්නේෙත්න. එත රම්ම සැපයයක් නමු දේශනා කරනවා මාගන්දිය. අවරුදු විසි මයක් ගතවෙනකොට මට තේරුණා මේවට නෙමෙයි සැප කියන්නේ කිය මේ සැපයි කියලා මායාව කරැවටිලයි. එඒනි සම්මම තීරණය කලාා හැබැවිම්ම මේලෝකෙ සැප මොකද්ද කියලා හොයාගෙනය. ගිහිගෙදර තිබිච්චේ ඒ පංචකාම සපය අත්හර ලගියපු මට. විවේකයෙන් උපන් ධ්‍යානසුවය හම්බ වුණ නිකම් ධ්‍යානයේ නෙමේ ප්‍රථමත් ධ්‍යානසුවයේ. එතකොට ප්‍රථමත් ්‍යානසුවය හම්බ වෙලා තියනෙන විවේකයේ නිසානි සියල්ල අත්හරල ගිහිල්ල විවේකීව ඉන්න වෙලා වෙතමයි ප්‍රථමත් ධ්‍යානසුවය හම්බ වුණේ. එතකොට බෝසතානන් වහන්සේ භාගිතුන් වහන්සේ දේශනා කරනවා. මාගන්දිය එදා ඒ විවේකයෙන් උපන් ප්‍රථමත් ධ්‍යානසුවය දිවියලෝක සුවයට වඩා උසස් කියල මට ැුණනා කිය. ඉ ප්‍රථමත් ්‍යානසුවයේ දිවියලෝක සුවයට වඩා උසස් කියල සඳහන් කරන්නේ. ප්‍රථමත් ධ්‍යානසුවය දිව්‍යලෝක සුවයට වඩා උසස් නං දෙවන ධ්‍යානේ සුවය කොහොම වෙඩ ඇදද. ඉතින් මෙහම ධානමට්ටං කීයක් තියෙනවාද ධ්‍යනමට්ටන් අටක් තියෙනවා. ඉතින් එතකොට ධ්‍යානී ධ්‍යානයට උඩට යනකොට දැනෙන සැපයේ ධ්‍යානයේ ලැබූ කෙනෙක් දන්නවා මිසක් අපිට තේරෙන්නවත් තේරෙන්නවත් නෑ. ගිතු වහස ගදීගේ අහන ලස්සන ප්‍රශ්න ඇතිේයනවා ත ගන්දී බදුරජාණන් වහසර බැන්න්නනනි ෘධනාාසක කියලා. මිනිස්සුන්ට ඇහින් කනින් දිවින් සතුටුවෙන්ට දෙන්න ඇව පාලනය කරන්න කියනවා කියලා. භාගිතුන් වහසේ හනෝ මාගන්දී පංචකාමය අත්හැරියට පස්සෙ තමයි දිවියලෝක සුවයට වඩා උසස් ප්‍රථමධ්‍යාන සුවය මට ලැබුණ. තකොට පංචකාමේ අත්හැරල ගිහිල්ල එච්චර සුවයක් මම ලැබුව නං මට මේ මිනිස්සුන්ට කියන්ඩ පුළුහන්ද පංචකාමේ සැපයික තේරු නැ තැබි බිඳුතුුට කරණා පංචකාමය අත්හැරල ගිහිල්ල ලබාපු ප්‍රථමධ්‍යාන සොය දිවියලෝක සුවයට වඩා උසස් නං. භාගිතුන් වහන්සේ යහනවා මං කොහොමොද මිනිස්සුන්ට කියන්නේ පංචකාමේ සපයි කියලා. චකාමය අත්තැරි හමේ දිවිය ලෝක සුවයට වා උසස් සැපයක් ලැබුණේ එකට අපහු මිනිස්සුන්ටගේ හැකිද පංචකාමී සැපයි කියලා. එහනම් ඒ දිවියලෝක සුවයට වඩා උසස්සවයක් වෙච්ච ප්‍රථමධ්‍යාන සුවය ලබන්ඩ නම් මේතියන පංචකාම සැපය අත්හරින්ඩ අත්හරින්ද වෙනවා. එකට උදාහරණයක් දේශනා කරනා භාගිතුන් වහන්සේ. මාගන්දිය ඇඟ පුරාම කෘෂ්ට හැදිච්ච පුද්ගෙලෙ එයට දරණඩ බෑ මුළු සරවාන්ගේම කෘෂ්ට හැදිල කසන ඉති කසල කසල යවසගණ්ඩ බැරි නිසා මෙයා යකඩ කබලක් ලිපට දාලා ඒ අම්ඹදල්ලවාග වෙන රත් කරනවා. රත් කරලා අර කබල තියෙන උුණුසුමෙන් තමන්ගේ ඇඟ තවනෝ තතින් ඇඟ පුරාම කහල තුවාල වෙලාන්තිෙන් බිබිලි කැඩිී තියෙන්න්නේද. ඉතින් අර රත්තච්ච යකඩ කබල ඇගේ ගෑවී නොගැවීමෙන් තවනෝ. ඒත් තැවෙන කොට ඔහුට දැයනවා ස්වල්ප වූ සැපය ඩැන් ඊට පස්සේ. මෙයාගේ මේ කසන ලෙඩේ සනීප වෙන. සනීප වෙලා දැ මෙයා පාර යනකොට එයාට කලින් තිබ්බ ලෙඩේ හැදිල තියෙන කෙනෙක් දැන් ආපහු කුෂ්ට රෝගී ඒ කෘෂ්ට රෝගයා අර වගේම කබලක් කරගෙන තවන. ද මෙයාගේ ලෙඩේ හොඳවෙලානි කලින් මෙ තැව්ුවනි එතකට බදුරජාණන් වහන්සේ අහනුවෝ මාගන්දියයේ. අර කලින් තවල පුරුදුවෙච්ච කෙනාට දැන් හොඳවෙලා ඉන්නේ ඔහුට දුවල ගෙල්ලා අර කබල අරගෙන ආයත් තමන්ගේ ත ග්ඩ හිතෙනවද කියලාහනෝ. දෙරකෙනවා මේ නැහැ ස්වාමීණි කියල. ඇයිමා ගන්දිය. ස්වාමිණි ෝකෙන් තවනකොට දුකයි කියලා කියනවා. එහනම්මා ගන්දිය කලින් තැගියමොකද කියලාහන. ස්වාමීනි කායක්ප්ප සාදය වෙනස් වෙලා තිබුදි. එදත් තවනකොට දුකයි තමා නමුත් කායක්ප්ප්‍රසාදය වෙනස් වෙලා නිසා, ලෙඩක් තිබ නිසා සැපයි වගේ දුක දැනුනේ සැපක් වගේ දැන් ලෙඩේ හොඳ වෙලා හින්දා දැන් කොහොමත් ඒක දු යා එහෙමනං පංච කාමය තුළ වාසය කරන තාකල් මීට වඩා සැපක් තියෙනව කියලා පිට තේරෙන්නේ නෑ හැබැයි දෙවියලෝකෙ ඉන්න දෙවියකුට මනුස්සලෝකෙට යන්න කියහම ඒ දෙවිය කියන්නේ මනුස්සලෝක අ සුචිකොඩක්වාගේ කිය. මෙිහන්න කමතිනෙ දෙවිය ඕන තරං චුත වෙලා මෙහේනවා ඔය දධරම තතියෙනවා නි සම්මහර බලවත් දිවියපපුත්‍රයන්ට මනුුවව ගිල්ල උපදින්න කියම් ඔය කතාව තමයි කියන්නේ. සුජි ගඩක් වගේ මනුස්ස ෝකට එන්න නම් කැමතිය කිය එතකොට එහෙනම් පංචකාමය අතහැරල ගිහිල්ලා දිවිය සැපේට වලා උසස් ප්‍රථමධ්‍යාන සැපේ ලබල භාගිතුන් වහන්සේ මිනිස්සුන්ට ප්‍රථමධ්‍යාන සුවය ලබන්න කියනවා මිසක් පංචකාමේ සැ පයි කියල කවදවත් කියන්නේ ඉති මා ගන්දීට මේ පැහදිලි කරලා දෙනවා මාගන්දිී ම කොහොමද. මිනිස්සුන්ට ඇහැ පිනවන්න කියලා කියන්නේ. මිනිස්සුන්ට ම කන පිනවන්න කියල කොහොමද කියන්නේ ම ඕක පිනවලා එක ආදීනව දැකලා එක අත්හැරලැවිල්ල ඊට වඩා සැප ලබලයින්න. ඉති. ලෝක සත්වයායට තියෙන සෙනෙහසනං තමන් ලැබූ උසස් සැපේ ලබන විදිහ කියලා දෙනයකන. ඉති එහෙමනං මේ පංචගාම ලෝකයේ. පට බින්නේ ස්වල්ප වූ සැපයක් කොහොමත් තියෙන ඒ සැපට තමයි මේ ඇලි ලයින්නේ ස්වල්ප සැපයක් තියෙනවා දේර්ග කාලීන දුකක් තියෙනවාවිවේකි වගේහිල්ල කල්පනා කරලා බලන්ඩුක කලකද ජීවිතය සැපයි කියල හිතපු දේවල් නිසා අද කොච්චල තැවෙනවාවද පීඩා විදිනවද කියල් සමහරයට මුළු ජීවිතය මේ එ පා වෙලා ගිහිල්ල නමුත් අද ජීවිතයම එපාකරෝපු දේවල් පෙර දවස මට ලැබුණේ දෙවියන්ගෙන් ලැබුණන තෑකි බෝගෝගේ කායක දෙ සැපයි කාලයක දිදුකයි අඒ අවබෝධ කරඩ කියල මෙතන සඳහ කර මරණින් විදෙන්ඩ පුළුවන් කෙනෙක් නෑ හැමෝටම මරණයගෙන ධර්මතාවට මූල දෙන්නඩ සිද්ධ වෙන නමුත් මරණයේ මාසොයාගෙන එන්ඩ කලින් සතුටින් මෙලවිින් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා ඉඩ සතුරා මාසොයාගෙන එඩ කලින් මම සන්නද වඩවන අන්න ඒවාගේ මාරය මං හොයාගෙන එට කලින් මමත් සන්නද්ද වඩ වන මාරය අයික මට දිනන්ඩ බෑ ත් මරුණගින් පස්සයන ඊළඟ ලකදදි නැන්් ෝන. එකක මනොද කරන්නකිව අන්න ඒකට තමයි භාගිත ව හන්සේ සිල්රකින්න්ඩයි දන්දෙන්ඩයි කියල දේශනා කළ මම නිතරම කියන්නේ. අම්මගේ කුසින් මෙලවටාව අපි අඩාන්ඩ අපි මේ ලෝකෙන් ය්ඩෝන හිනාවිවිී. එහෙම ජීවිතයක් පෝෂණය කරපු කෙනා තමන්ගි ජීවිතයට අර්ථයක් දක්කොලා තියෙන. තමන්ගි ජීවිතයට සාධහරණයක් කරලා තියෙන. පෙර වියදන් කරපු පින් වලට හරිියන්ඩ පරණ ගිනමා ප පුරුව ලතියන. ඒ මරණයේ ඔබත් මත්තුවයා ගැෙන හෙටහිත් දන්න හෙටයිද දන්න හැන ේ ආද අප්‍රමාදීව වැඩ කරඩ. තුනරුවන් ගනන්තාශරුවාදීෙන් මරණේ ජයගණ්ඩ පුළුවන් කෙනෙක් බෞට පත්තෙන්ට උත්හ කරන්න භාගිතුන් වහසට කීකරු ශ්‍රාවකෙක් වෙලා වැඩ කරන්න. ලැබිච්ච වටිනා ජීවිතයට හැබැවිෙන්ම වටිනාකමක් දෙන්න. වැඩිපුර ඔබට ඔබ ගැන හිතන් අවස්ථාව ලැබෙන වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරගෙන සතරාපායට විරුද්ධෝ වැඩ කරන්ඩ එක දිගට නිවනට පක්ෂපාතියෝ වැඩ කරඩ තුනරුවන් යාශිරුවාදීෙන්, ශක්තිය දහිරිය භාග්‍යවාසනාව නොවඩුවම ලැබීවා කිලාශිරුවාද කරනවා.